නැව් සමාගම් තියෙන ප්‍රධාන 10ක්. ප්‍රධාන ඒවා ඒගොල්ලන් මුළු ලෝකෙම කන්ටේනර් වලින් 85% ඒගොල්ලන්ගේ යටතේ තමයි පාලනය වෙන්නේ. ඒතර මර්ස් කියන එක තමයි උඩින්ම ඉන්නේ. හරිද? ඊට පස්සේ ඉන්නේ MSC සමාගම. දැන් ඒගොල්ලන් වෙලා තියෙන ඒගොල්ලොත් ඇලයන්සස් හදාගෙන ඉන්නේ. තුනකට. මොකද ඒගොල්ලොත් දන්නවා මේකේ ඉස්සර තරඟකාරීත්වයක් තියෙනවා. මම කොච්චර ඩෙන්මාර්කේ මර්ස් කුණත් මට බෑ මේක හරියට කන්ට්‍රෝල් කරන්න එකතු වෙන්නේ නැත්නම්. ඒක නිසා මර්ස් සමාගමයි MSC සමාගමයි මර්ස් ලයින් එකට යන වියදම ඩොලර් මිලියන කීයද? මොකද 109කටද? ඔව්. ඒක ලොකු නාවක් හදන්න ඩොලර් මිලියන 200කට එහා යනවා. ඔව්. එතකොට 200ක් කියමුකෝ. ඔව්. එතකොට දැන් අපි මේ 94ක ගානකට මේ වරාය දෙන්න යන්නේ. මොකද? ඔව්. ඩොලර් මිලියන 400කට 700කට. ඒක ඉතින් බිඩ් කරලා ගන්න එක Tamanට මොකක් කියන්නේ? මර්ස් සමාගමේ තියෙනම ලොකුම 94ක වටිනාකමට අපි දෙන්න යනවා වරායක්. දැන් මොන තරම් වරායක් දෙන්න යන්නේ මම හිතන්නේ අන්න ඔතන තමයි අපි අර්ථ නිරූපණය කරන ප්‍රවේශය. නෑ මම කියන්නේ අවසාන විග්‍රහයේ ප්‍රතිඵල වෙන්නේ අපි සමාජයට යනකොට කියන්න ඕන හරි පණිවිඩය. අපි විකුණනවා. නෑ මේ කිසිසේත්ම විකිණීම මම ජනාධිපතිතුමාත් එක්ක එකයි. මේක ජොයින්ට් වෙන්චර් එකක්. SAGT වගේම CICT වගේම ජොයින්ට් වෙන්චර් එකක්. ඒක ඇතුලේ තියෙන කලමනාකරණ කතාව ඔබතුමා කිව්වා ඒක හරි. මම දන්නෙත් නෑ කවුරුවත් දැකලා නෑ කලමනාකරණ ડોකියුමන්ට් එක. ඒක හදයි. ඒක සභාපතිතුමා ඒකට කමිටිය එකද එකඟ වෙන්න ඕන. නමුත් මේක විකිණීමක් නෙමෙයි පළවෙනි. ජනතාවට කියන්න නෑ මේ විකුණනවා කියලා. හැම මාධ්‍යම කියනවා විකුණනවා. ඒක විකිණීමක්. සම්පූර්ණ ජනතාව වැඩි පැත්තකට ගෙනියනවා. ඊට පස්සේ කියනවා වරායම දෙනවා කියලා. මේ වරාය ලොකුයි. තව විශාල පරියන්ත ගන්න මේ වරාය ප්ලෑන් කරලා තියෙනවා කන්ටේනර් මිලියන 35ක් යනකම්. උතුරු වරායත් එක්ක. ඒතර මේ කතා කරන්නේ 2.4 මිලියන් TEU ටර්මිනල් එකක් ගැන. Mavata